කරු කතානායකතුමනි, රජයේ ගිනුම් පිළිබඳ කාරක සභාවේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල් ආර්ථික ස්ථායික හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවරණ යෝග්‍ය 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් යොමු කළ යුතුයි යෝජනා කරමි. ගරු කතානායකතුමනි, දැනට වාර්තා වී තිබෙන ආකාරයට රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවේද අන්තර්ගත වී නැමැති වැදගත් කාරණාවක් ඔබතුමාගේ අවධානයට ගේන්න කැමති. සහ පාර්ලිමේන්තුවේ වසර රාශියක පසුගිය කාලේ වසර රාශියක ගිණුම් හා වාර්ෂික වාර්තාවල් අදාළ ආයතන ඉදිරිපත් කළ නෑ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වත් පියවරගෙන නෑ. මේ පිළිබඳ මා හිතනවා අපි මුදල් කළමනාකරණය මුදල් පිළිබඳ අයිතිය පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාව යටතේ ලබාගෙන තිබෙන බව නිතර දෙවේලේ කියනවා. දෙපාර්ශවෙම කියනවා. නමුත් දෙපාර්ශවයේම අඩු කරන කාලවල මේ ආයතන රාශියක් තම යුතුකම් කොටස අයන්න ඉත්ත කළ නෑ. එම ඔබතුමාගේ ඉල්ලා සිටිනෝ වහාම එම ආයතන පිළිබඳව කැඳවීමක්. මොකද අදාළ අමාත්‍යංශවල ලේකම්වරු තමයි ප්‍රධාන ගිණුම් නිලධාරීන් වන්නේ. ගිණුම් නිලධාරීන්ට මෙය අහක බලාගෙන ඉන්න බෑ. ඉතින් මේ ඊළඟ අයවැලේකන ඉදිරිපත් කිරීමට ප්‍රථම මේ සියලුම ආයතනවල ප්‍රධානීන් එක්කෝ කැඳවා, එසේ නැත්නම් එදට අදාළ මේ කාරක ස්වභාවට එය කැඳවා ක්‍රියා කරන ලෙස උපදෙසක් හෝ නියෝගයක් නිකුත් කරන්නේ නම් පාර්ලිමේන්තුවේ මේ තියෙන බලයට යම්කිසි ගෞරවයක් යළි ලැබේ. ගරු කතානායකතුමනි, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිකම දරන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරේ. ඉතින් ඒතුමා දැනගන්න ඕන වාර්තාට ගෙන ගන්න. ඔලිය කලින් මේ කතා කරන්නේ පරණයව ගැන. අනි මේක නිසා ඔබතුමා මම කියන දේ අපි දෙගොල්ලම එක කාරණාවක් මං කිව්වේ. ඒ නිසා සභාපතිව කවුරුනත් කතානායකතුමාට තියෙනවා යම් කිසි බලයක් නියෝගයක් නිකුත් කරන්න අදාළ කාරක සභාවේ සභාපතිවරුන්ට.